කපාර වශී 12ක් කර මං කරනවනේ මහත්තයා. මොනවද ඒ වශී 12? අපේ 48 මං ඒ වශී කරනවා. මහත්තයා බල නන්දක දුන්නා නැති. අවුරුදු 150ක් පරණ දේවාලය මහා කාලි දේවාලය. ඇත්තටම ඕවායේ ප්‍රතිඵල තියනවාද? ඇසල පොයි පහුණන් පස්සේ පෙබල දවටියක් තියෙනවා. ඒ ලක්නෝට බලපානවා. ඒ වගේ ලක්න තියෙනවා. ඒ ලක්නෝට සාමාන්‍ය බලපෑමක් තියෙනවා මහත්තයා. ආයුබෝවන් විශ්වකර්ම YouTube නාලිකාවත් එක්ක එක්කහුව වෙලා ඉන්න ඔය සියලු දෙනාවම අපි ඉතාමත් ගෞරවයෙන් ආදරෙන් පිළිගන්නවා. විශ්වකර්ම කියන්නේ ඇත්තරම දැනුම හොයාගෙන යන, දැනුම ගවේෂණය කරන, ඒ වගේම කුතුහලයේ දනවන මාතෘකා පිළිබඳව ඉතාමත් විමර්ශනශීලීව සහ ඉතාමත් පරිස්සමින් අධ්‍යයනය කරමින් ඔබ වෙත ඒ තොරතුරු ගෙනෙන ආකෘතිමය වැඩසටහන් පෙළක් ඔබ වෙත ගෙනෙන නාලිකාවක්. වසර ගණනාවක් තිස්සේ සහෘද ප්‍රේක්ෂක ජනතාව මිලියනයක අධිවක පිරිසක් අප වටා රොද බැඳගෙන ඉන්නේ මේ අප ගෙනෙන වැඩසටහන් මාලාවේ සහ වැඩසටහන් පෙළේ තියෙන වටිනාකම මුල් කරගෙන. ඒ තරම් වටිනා සම්පතක් අපට කොහෙවත් නැති තරම්. එහෙමනම් අදත් අප මේ වැඩසටහන ඔබ වෙත ගෙනෙන්නේ ඔබ තුළ තියෙන කුතුහලය දනවන ගුප්ත විද්‍යාව ආශ්‍රිත වූ යම් යම් කරුණු කාරණා ඔබ වෙත නිරාකරණය කර දීමට සහ තොරතුරු සම්පාදනය කිරීමට. ඒ සඳහා අපිත් එක්ක සම්පත් දායකත්වයෙන් ඉතාමත් ගෞරවපූර්වකව පිළිගන්නවා කරුණාරත්න ගුරුනාන්සේ. ආයිබෝන් කියලා පිළිගන්නවා. ආයිබෝන් දරුවා. අපි අද මේ ඇවිල්ලා ඉන්නේ වසර 150කටත් වඩා අධික ඉතිහාසයක් තියෙන මහා කාලි දේවාලයට. මේ දේවාල භූමියේ ඉඳලා තමයි අපි අද මේ පරිගත කිරීම කරන්නේ. ඉතින් ඔබතුමාට පැහැදිලි කරන්න අවස්ථාව තියෙන ඔබතුමාගේ අතින් සිද්ධ වෙන සේවාවන් මොකක්ද කියන එක සහ මේ දවස්වල මොන විදිහේ වැඩ කටයුතු කරන්න කියන එක. මහත්තයා මම මේ දවස්වල බලගතු වශීකරුකම් කරනවා. බලගතු වශීකරුකම් කරනවා. මම මේ දවස්වල වශී එකපාර වශී 12ක් කර මම කරනවනේ මහත්තයා. වශී 12ක් විතර. වශී 12ක් කරන එකපාර මම. මොනවද ඒ වශී 12? සාමාන්‍යයෙන් ගෑනු කට්ටිය ඇවිල්ලා පිරිමි වශී කරන්න කියනවා. හරි. පිරිමි කට්ටිය ඇවිල්ලා ගෑනු වශී කරන්න. ඒ තරම් ගොඩාක් සෙනගෙනවා මහත්තයා මේ දවස්වල. ඒ කියන්නේ ඉඩෝ කවන්න සෙනග මට මේ වශී බන්දේට. ඒ තරම්ම සෙනගෙනවා. වශී 12ක් එකපාරම කරනවා මහත්තයා. ඔව්. ඔය වශී 12 හැරුණු කොට ඔය වශී බන්ධන කියන්නේ සාමාන්‍ය වශියක් කියන්නේ මොකද්ද සහ වශියක් කරන්නේ මොන විදිහේ ආකාරයෙන්ද කියලා පැහැදිලි කිරීමක් කරන්න. මහත්තයා මෙහෙමයි. වශී කියන්නේ සමාන සම්ඩු දෙකරලා දෙකොල්ල වෙන් වෙනවා. සමාන ග්‍රහපොළ වෙනස් වෙච්ච වෙන් වෙනවා. හදි හුණියම් කරලා වෙන් කරනවා. ගොඩක් වෙලක් නොයෙ නොයි ජාති කරනවා. ඒකලා වෙන් වෙනවා. ඒ දෙල්ලෙදී මේ ගුණයන් පස්සේ මට කෙරේ එකව කරන්න කියනවා. මම ශනිකේ වශී කරලා දෙනවා මහත්තයා. කොච්චර කාලයක් ගත වෙනවද? 48 මහත්තයා. 48 මං ඒ වශී කරනවා. 48 කින් ඒ වශී කරනවා. මොන වගේ දේවල් ද අවශ්‍ය වෙන්නේ ඔය 48? මහත්තයා බල නන්දක දුන්නා නැති. නන්දක විතරයි අවශ්‍ය. නන්දක දුන්නා නැති. නන්දක මම වශී කරනවා. ඉස්සර කාලේ ෆොටෝ ගත්තේ නැහැ නේ මහත්තයා වශී කරන්නේ. නංගොල්ට තමයි කරේ. ඇත්තටම දැන් ওই වශියක් කියන එක වශී බන්ධනයක් කියන එක ඇත්තටම කරන්න පුළුවන් දෙයක්ද? පුළුවන් මහත්තයා මට කරන්න. ඔව් කරන්න පුළුවන් නේද මම මේ කියන්නේ මහත්තයා. කරන්න බෑ මම කියන්නේ නැහැ නේ. ඒක අනිවාර්යෙන් කරන්න පුළුවන්. අනිවාර්යෙන් කරන්න පුළුවන් වශී බන්ධනය. ඔය කියන කාල සීමාව අනුව පැය 48 ඇතුළත කරන්න. පැය 48 කරන්න පුළුවන් මහත්තයා වශී බන්ධනය. හරි. වශී බන්ධනය හැරුණු කොට මේ දේවාල භූමියේ තව මොන වගේ වැඩද කරන්නේ? මහත්තයා මේවයි මම. දැන් වශී බන්ධනය කරන්න උනත් මම ඉස්සෙල්ලා සාත්‍රය බලනවා මහත්තයා. ඔව් මගේ දේවාලට පැමිණෙන්න කියන්නේ. ඒ පැමිණුන පස්සේ මම සාත්‍රය බලනවා. ඒ කියන්නේ මෙතනට එන්න ඕනේ. ඔව් හට්ටිය ආවෙන් පස්සේ මම ඒ සාත්‍රය බලනවා. පුලස්සතක් කරගෙන මම හම්බෙන්න එන්න ඕනේ මහත්තයා. පුලස්සත දුන්නාන් පස්සේ මම එයාට කියන ආපු කාරණේ. සෙනිකෝ මම කියන ආපු කාරණේ. ඒ කියන්නේ මෙතනටම එන්නම අවශ්‍යයි ෆෝන් එකකින් කරගන්න බැරිද? මම ෆෝන් එකකින් කියන්නේ මොකද? ෆෝන් එකකින් කරන්න බෑ. මගේ දේවාලෙ බුමුට එන්න මේ પરම්පරා දේවාලයක් නේ මේක. අවුරුදු 150ක් පරණ දේවාලයක්. මහා කාලි දේවාලේ මේ දේවාලේ ඒතුළු මේ නාථදෙය හැමතු බැඳ ඉන්නවා මෙතන. ඒ නාථදෙයගේ පිටින් අනිවාර්යෙන් මේ දේවාලෙ එන්න ඕනේ. මේ පිළිමේ ඇවිල්ලා නාථදෙය හැමතු මේ පිළිමේ මට පූජා කරා මේ දේවාලේ. ආ මේක පූජා කරා. පූජා කරා මේ ගෑනු කෙනෙක් වැඩක් කරලා හැකලා ඒ නෝනා මහත්තයාට මේ දේවාලේ වැඩ කියලා පූජා කරා. ආහහ එතකොට දැන් මම අහන්නේ දැන් ඔබතුමා දැන් වශී බන්ධන ටික කරනවායි කියලා කිව්වා. වශී 12ක් ඔබතුමාට කරන්න හැකියාව තියෙනවායි කියලා කිව්වා. මේ දේවාල භූමියට එන්න කියලා කිව්වා. මේ දේවාල භූමියේ වශී හැරුණකොට වෙන මොනවා වගේ වැඩද කියලා මහත දියුණු මාර්ගය දෙන්න මම කරනවා. බලකටු යන්ත්‍ර දානවා මම පෙබලේ අන්තර. ඒ යන්ත්‍ර දානවා මිනිසුන්ට. ළමයි ගුරුවිල්ට දානවා ගෑනු කට්ටිය දානවා. ඔය දැන් ওই යන්ත්‍රකින් මොන වගේ වැඩද කරන්න පුළුවන්? මතය ඒ අන්තරින් මේ සාමාන්‍ය දියුණු මාර්ගය ඇතුළේ දාන්න පුළුවන්. දියුණු මාර්ගය. දියුණු මාර්ගය ඇතුළේ දාන්න පුළුවන්. මිල මුදල් නැති කට්ටියට මිල මුදල් හම්බෙන්න දාන්න පුළුවන්. ඔව්. සාමාන්‍යයෙන් ඔය මේ මැණික් ගන්නවනේ. ඔව්. ඔය කට්ටිය මැණික් ගන්නවා. පතල් 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 වැඩ කරනවා. ඒ පතලක් හරි වැඩ කරන මැණිකක් හම්බෙන්න හරි ටිකට් එකක් ඇදෙන්න හරි. ඔව්. සාමාන්‍ය දියුණු මාර්ගය ඇතුළේ මං ගාව බලකටු යන්ත්‍ර තියෙනවා. හරි. යන්ත්‍ර තියෙනවා, ඉනා තියෙනවා, ඉනා බෙහෙත් තියෙනවා, තෙල් තියෙනවා.
ඒවගේ දේවල් තියෙන මල්ලක. ඔව් දැන් එතකොට යන්ත්‍රයක් කියන්නේ දියුණු මාර්ගයක් කියන්නේ අපි ඕනම කෙනෙක් කැමති දියුණු මාර්ගයකට එන්න. ඒතර මේ මාර්ගය තමාගේ ඉදිරි අනාගතය දියුණු කරගන්න. මේ වගේ දියුණු මාර්ගයකට එන්න නම් ඔබතුමා හරහා යන්ත්‍රයක් දාගන්න පුළුවන් කියලා ඔබතුමා කියනවා. ඒතර ඒක කොහොමද කරෙන්නේ? කොයි ආකාරයෙන්ද කරන්නේ? මම ඒක ජීවම් කරන්න තියෙනවා. ඒක ජීවම් කරන්න තියෙනවා. සැඩල් කුලෙන්නේ කරන්නේ මේක. සැඩල් කුලේ මන්ත්‍රයෙන් තමයි බලකටු මන්ත්‍රය තියෙන්නේ මහත්තයා. සැඩල් කුලේ. සැඩල් කුලේ. ආහ්. ඔව් මහවලවාලි මන්ත්‍රෙම කරනවා. ඒ අපත සැඩල් කුලෙන් මම කරනවා. ඒක 1100 ජීවම් කරන්න තියෙනවා. ඔක බොහොම කලාතුරකින් තමයි අහන්න. ඒක කාගවට නෑ මහත්තයා මන්ත්‍රෙ. ඔව් අපේ තාත්තලා මුත්තලා සීයලා කිරිකිතලා පණත්තලා තමයි දුන්නේ මට. ඒ දායතන මල්ලක තියෙන මහත්තයා. හරි. කෙනෙක් ඔබතුමා ගාවට ඇවිල්ලා ওই යන්ත්‍රයක් අවශ්‍යයි කියලා කිව්වොත් දියුණු මාර්ගයේ ඔබතුමා කියන විදිහට දියුණු මාර්ගයේ සඳහා අවශ්‍ය කරන යන්ත්‍රයක් අවශ්‍යයි කියලා කිව්වොත් එහෙම එයා එනකොට මොනවද ගේන්න ඕනේ? මට බුලත් අතක් ගේන්න මහත්තයා. ඔව්. බුලත් අතක් ගෙනල්ලා හරණාන ගුරුනාථ කියලා කිව්වම මට දයාවුවා මං කියනවා. බුලත් අත. බුලත් අත බලලා ඊට පස්සේ ඉස්තරේ කියනවා. දීයන්ගේ විතරමගේ ඒ සාත්‍රයාට කියනවා. ඔව්. කියලා ඉවරලා ඊට පස්සේ තමයි යන්ත්‍රය දාන්නේ. යන්ත්‍රය දාන්නේ. බලන්න ඉබයි ඉස්සලා මහත්තයා කාර්ණේ බලලා තමයි යන්ත්‍රය දාන්නේ. ওই යන්ත්‍රයක් ලබා ගන්න කොච්චර කාලයක් ගත වෙනවද? මහත්තයාට මෙහෙම 1108 වර ජීවම් කරන්න තියෙනවා. යන්ත්‍රයක් දෙන්න වශීබන්දනයක් මට ශනිකව කරන්න පුළුවන්. යන්ත්‍රයක් දාන්න දවස් 3ක් වගේ යනවා මම. දවස් 3ක් වගේ. දවස් 3ක් කරනවා. වශීබන්දනයක් නම් පැය 48යි. යන්ත්‍රයක් නම් දවස් 3ක්. දවස් 3ක් කරනවා. ජීවම් කරන්න බෑ. පෙබල විදිහේ ජීවම් කරන්න තියෙනවා. අර සැඩල් කුලෙන්නේ ජීවම් කරන්නේ. සැඩල් කුලෙ. සැඩල් කුලෙන් ජීවම් කරන්නේ. දැන් ඔය ජීවම් කරපු යන්ත්‍රයක් කෙනෙක් පැය 40 දවස් 3ක් ඇතුළත ලබාගෙන ඒක පැලඳ ගත්තට පස්සේ බොහෝ දෙනෙක් කියන ඕක කිලිවලට හවු වෙනවායි කියලා. මට මේ මම කිලි කපලා තමයි කරන්නේ. ඔව් කිලි කපලා යන්ත්‍රය මම පළදනවා. මගේ අතීම තමයි පළදන්නේ. වෙන කාටවත් පළදන්න දෙන්නේ නැහැ. ඒ මගේ අතීම තමයි එන ආතුරට පළදන්නේ මම. ඔව්. ඒක කිලි අයින් කරලා තමයි පළදන්නේ. කිලි අයින් කරලා තමයි මම කරන්නේ මම. එතකොට ඒ ආ ඒක දාගත්තම ওই මලගෙවල් වල යන ඒවා මස් මාළු කන ඒවා ඒව ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒක වලන්නේ නැහැ මහත්තයා. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක ගමන්නේ නැහැ. දැන් අපි බඩට කෑවනම් බඩේට කාලා කරලා හැමතැනම යනවනේ. ඔව්. බඩේ තියෙනනේ මහත්තයා. ඒක ගැටලුවක් නැහැ. ඒ ගැටලුවක් වෙන්නේ ගැටලුවක් නැහැ මහත්තයා. දැන් අපි කතා කරා වශීබන්දන සම්බන්ධයෙන් කතා කරා අවුරුදු 150කට වඩා පෞරාණික මහා කාලී දේවාලය තුල කෙරෙන්නා වූ යන්ත්‍ර රාජයන් සම්බන්ධයෙන් කතා කළා. එතනින් එහාට තව මොනවද කරන්නේ? මහත්තයා ඉතින් විකිනෙන්ද ඉඩම් විකිනෙන්ද බන්ධන කරනවා. කරන්න පුළුවන්. ඔව් නඩුවවලින් ජය ගන්න. ඒ අස්සාකටව හදිහුණියම් කරලා දෙන ඒවා කපල ඉවත් කරලා දානවා. හදිහුණියමක් කියලා තියෙනකොට ඒක කපල ඉවත් කරනවා නම් ඒක මොන විදියද කරන්නේ? මං හිතන්නේ ඒක ලේසි පාසු වැඩක් නෙමෙයි. ඔව් මහත්තයා මෙහෙමයි. දැන් ඔය තමන් ස්ථාන වලට කොඩි වෙන කරලා තියෙනවානේ. සෝංගල් උදාලා තියෙනවා, පාළු පාළු කරලා තියෙනවා, සබල් පන්නලා තියෙනවා, ඉරිපැළු කරලා මේවා කරලා තියෙනවානේ. ඒක මම ඒවා අපිට කපලා දානවා. අපිට කපනවා. අපිට කපනවා මම. එතකොට දැන් ඔය වගේ දෙයක් කරලා තියෙනවා කියලා කෙනෙක් දැනගන්නේ කොහොමද? ඉතින් මට බලන්න පුළුවන් මහතේ භූමියේ පට් ටිකක් ගෙනාවම ගේ අතු කළා දූවිලි කියලා මං කියනවා යාට. සාත්‍රේ බල්ල මං කියනවා යාට. ඒකව කියනවා මම. නැත්තම් දූවිලි ටිකක් ගේ අතු කළා දූවිලි ටිකක් ගෙනාම මම කියනවා ගෙදර තුන පහම ගේන්න ඕනේ. ඒක ගෙනාව මං කියනවා යාතුරට මම කියනවා සාත්‍රේ. මේක මේ විදිහට දෙයක් කරලා තියෙනවා. කියලා මහත්තයා. එතකොට දැන් ඔබතුමා දැන් අපිත් එක්ක සාකච්ඡාව පටන් ගත්ත වෙලාවේ ඉඳන් වශීබන්දන සම්බන්ධයෙන් කතා කරා, යන්ත්‍රය සම්බන්ධයෙන් කතා කරා, හදිහුණියම් කපන එක ගැන සම්බන්ධයෙන් කතා කරා. හදිහුණියමක් කරන්න බැරිද? පුළුවන් මහත්තයා. මේමයි තේ ආතුර කිව්වොත් තමයි කරන්නේ. ඒ කරන්නේ අවුඩි කර කරන්නේ. ඒක හොයලා බලලා මේ කරන්න හොඳයිද නරකයිද කියලා හොයලා බලලා තමයි කරන්නේ මහත්තයා. ගොඩක් දෙනෙක් කියනවා කරන්නේ නැහැයි කියලා. නෑ මහත්තයා මේමයි තේ කිව්වොත් කරලා දෙනවා. කිව්වොත් කරලා දෙනවා. ඔදී මිනිස්සුන බේරෙන්න බැරි වැඩ තියෙනවානේ. හැබැයි ආගිය ආවට ගියාට කරන්නේ නැහැ. ආවට ගියාට කරන්නේ නැහැ මාතේ. හොයලා බලලා තමයි කරන්නේ මම. දැන් අපි හදිහුණියම් ගැන කතා කරගෙන ආවා. බොහෝ දෙනෙක් හදිහුණියමක් කරලා තිනකොට අන්තිමටම නැත්තරම නැති වුණාට පස්සේ තමයි මේ ගුප්ත විද්‍යාවත් එක්ක කටයුතු කරන්න ඉන්නේ. දැන් එහෙම කෙනෙක් ඉන්නේ ඔබතුමා ගාවට අන්ත අසරණ වෙලා. කොහොමද ඒ ඔබතුමා ඒ වගේ කට්ටියට පිළියමක් යොදන්නේ? මහත්තයා මෙහෙමයි මල්ලකට පැමිණෙනවනේ ආතුරු. ඔව් ආතුරු පැමිණුනම මගේ අතට බුලත් අතක් දෙනවා. ඒ බුලත් අත දීපුවා මම හොඳට හොයලා බලනවා මහත්තයා. ඒ බුලත් වලින් මට කියන්න පුළුවන්. කියන්න පුළුවන්. කියන්න පුළුවන්. ඒ මුදල් ඉස්සරහට දාගන්නේ නැහැ මහත්තයා. ඔව් ඔව්. වැඩේ තමයි මම කරන්න බලන්නේ මහත්තයා. වැඩේ කරලා දීලා තමයි සන්තෝෂ කරන්නේ මට මුදල් දෙනවනේ. ඒ මුදල් දීපුවා තමයි මම බාරගන්නේ මහත්තයා. දැන් ඔබතුමාගේ මේ නාත දේවාලයට අවුරුදු 150කට වඩා පැරණි මේ කාලි දේවාලය. එතකොට මේ කාලි දේවාලිය දැන් කරුණාරත්න ගුරුනාන්සේ කිව්වන් පස්සේ දරුපල සම්බන්ධයෙන් එතනින් එහාට ගියාට පස්සේ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් එතනින් එහාට ගියාට පස්සේ විශාල ප්‍රමාණයක් මේ අපිට පිටිපසින් දිස් වෙන දැනුම් පූර්වයේ තියෙනවා විශාල දේවල් ප්‍රමාණයක්. ඔබතුමා කොහොමද ඒ වගේ දේවල් වලට? මම හැමදේම කරන මාත්‍යා. මට එකක් කියලා නෑ. මේක પરම්පරා දේවාලයක් නෙමෙයි. මේක પરම්පරා බෞද්ධ දේවාලයක් මේක. මම හැමදේම කරනවා. එකක් කියලා නෑ. දැන් අපි ගත්තොත් එහෙම දරුපල පරක්කු වෙනවට ගොඩාක් දෙනෙක් කියන දෙයක් තමයි කලුකුමාර දෝෂය තියෙනවා කියලා. කලුකුමාර දෝෂය තියෙනවා නම් දරුපල පරක්කු වෙනවයි කියලා කියනවා. එතකොට මේ කලුකුමාර දෝෂයට කොහොමද ඔබ පිළියම් යොදන්නේ?
ඒකට මහත මෙමයි කැලෑවල තියෙන මී පැණි. අතින් කඩලා තමයි මී පැණි ගන්න ඕනේ. ඔව්. ඒකට කළු උග්ගස් තියෙනවා. කළු උග්ගස්. කළු උග්ගස් තියෙනවා. ඒකට සෝදල් කෙහෙල් තියෙනවා. තේරුණාද? ඒකට තනිකර කිතුල් ලකුරු. ඒ කිතුල් ලකුරු කලවම් මුකුත් කරන්න බෑ. ඔය බෙහෙත කියන්න හොඳ නෑ. තව ඒක ඒක අමතව තියෙනවා. තව දේවල් ගොඩක් තියෙනවා. ඔව්. ඔව්. ඒ දරුපල් නැති කට්ටිය බෙහෙතක් තියෙනවා දෙන්නේ. ඒ දර බඩේ ඉන්නවා නිකන් කකු පණුවෙක් මාතය. ඒ කකු පණුවට තමයි බෙහෙත දෙන්න ඕනේ. ඒකත් එක්කම ඔබට පුළුවන් එතන එක දරුපලක් ලබා දෙන්නමට පුළුවන්. ලබා දෙන්න පුළුවන්කම තියෙනවා. අපි මේ කතා කරන්නේ අවුරුදු 150කට වඩා පැරණි පෞරාණික මහා කාලි දේවාලයේ ඉන්න කරුණාරත්න ගුරුනාන්සිට සමග ඒ ගුරුමැදුරේ තමයි අපි මේ වැඩසටහන පටිගත කරන්නේ. විශ්වකර්ම YouTube නාලිකාව හරහා සිදු කෙරෙන්නේ අපේ වැඩසටහන ආකෘතිය වන්නේ දැනුම සහ තොරතුරු ඔබට සම්පාදනය කිරීම. ඒ ඔස්සේ ඔබට අවශ්‍ය නම් මේ පිළිබඳ ඇත්ත නැත්ත හොයා බලන්න ඒක ඔබ සතු කාර්යයක් වෙනවා. අපි නිරන්තරයෙන් මතක් කරන්නේ ඔබ සතු කාර්යය එයයි අප සතු කාර්යය දැනුම ඔබ වෙත ගෙනීමයි. මෙතනින් එහාට අපි ගත්තෙන් පස්සේ ඔබතුමා තව රාජකාරී බොහොමයක් මේ ගුප්ත විද්‍යාවත් එක්ක එකහු වෙලා කරන කෙනෙක්. ඔබතුමාව හම්බ වෙන්න එනවා නම් ඔබතුමාගේ මේ දේවාලයට එනවා නම් මොන වගේ දවස්වලද එන්න පුළුවන්? මොන වගේ දවස්වලද මට බදාදා පුළුවන් එන්නේ? බදාදා වැඩ. සෙනසුරාදා පුළුවන්. ඉරිදා පුළුවන්. ඒ දවස් තුන ඇතුලේ පුළුවන් මහත්තයා. බදාදා, සෙනසුරාදා, ඉරිදා. ඉරිදා සෙනසුරාදා. පොයි දවස්වලට වැඩ කටයුතු කරන්නේ. පොයි දවස්වල කරන්නේ නැහැ මහත්තයා. හරි. සාමාන්‍යයෙන් ওই දවස් තුන එනවා නම් උදේවරු එනවා නම් කීයට විතරද? මට උදේවරු එනවා නම් හොඳයි මහත්තයා. ඔව්. උදේවරු එනවා මට කියන්න හරි. කියන්න පාසි උදේ කරන්න පුළුවන්. කරන්න පුළුවන්. ඔව්. දැන් ඔබතුමාව දුරකථනයෙන් සම්බන්ධ කරගන්නවා නම් ඔබතුමා ගෝලියෝ යොදවලා තියෙනවද? එහෙම නැත්නම් ඔබතුමාද ওই සියලු රාජකාරී කරන්නේ? මම තමයි කරන්නේ මහත්තයා. ගෝලියෝනේ. ගෝලියෝ දාන්න බෑනේ ඉතින්. ඔව්. මම කතා කරලා මම කරන්න ඕනේ. ගෝලියෝ දාලා කරන්න බෑනේ. බැරි කට්ටිය තමයි ගෝලියෝ දාන්නේ. ඒ කියන්නේ වැඩ කරන්න බැරි කට්ටිය. බැරි කට්ටිය. අපි හැමදේම මම කරනවා. ඔය එන හැම කෙනෙක්ටම දේවල් කරන්නේ. කියන්නේ දෙහි කපන්නේ, පොහුල් කපන්නේ, බන්දන හැමදේම මම තමයි කපන්නේ මහත්තයා. මේ දවස්වල වැඩිපුරම ඉන්නේ මේ දවස්වල දියුණු මාර්ගයේ තියෙන වැඩිපුර වෙන්නේ. දියුණු මාර්ගය. ඔව් ඉතින් මිනිස්සු වැටලානේ ඉන්නේ මහත්තයා ලංකාවේ. ඔව්. ගොඩාක් කටේ වැටිලා මිල මුදල් නැහැ. අර පණ වෙලා ව්‍යාපාරවල කඩා වැටිලා. එතන ග්‍රාමක කරන බිස්නස් කඩා වැටිලා. ඒ රැකී රස්සා කඩා වැටිලා. සාමාන්‍ය කුලි වැඩක් නැහැ මිනිස්සුන්ට. ඒක ඇති වෙනවා මිනිස්සු බලලා. ඇත්තටම ඕවායේ ප්‍රතිඵල තියෙනවද? ප්‍රතිඵල තියෙනවා මහත්තයා. ප්‍රතිඵල තියෙනවා. ඔව් ප්‍රතිඵල තියෙනවා. ප්‍රතිඵල තියෙනවයි කියලා එතුමා කියනවා. ඇත්තටම අපි මෙතනට එනකොටත් අපිට විශාල ජනතාවක් කිහිප දෙනෙක්ම මෙතන රැඳී ඉන්නවා. මෙතුමාගෙන් සහාය පතාගෙන ආපු අය බොහොම අමාරුවෙන් තමයි වෙලාවක් වෙන් කරගෙන අපි මේ වැඩසටහන පටිගත කරන්නේ. කරුණානන්ද ගුරුනාන්සේ, දැන් බොහෝ වෙලාවට ඔබතුමා ඉතාමත් ඈත ඉතිහාසයක ඉඳලා මේ වැඩ රාජකාරි කරනවා. මේ දේවාල භූමිය වසර 150කට වඩා පරණයි කියලා ඔබතුමා කියනවා. මහා කාලි දේවාලයක් කියලා මේක මහා කාලි මෑණියන්ට මේක කැප කරලා තියෙනවා. එතකොට මෙතන මහා කාලි මෑණියන්ගෙන් විතරද වැඩ කෙරෙන්නේ? මහත්තයා නීජකොළඹින් තමයි මම කිව්වේ සැඩල් කුලෙන් කරනවා කියලා. ඔව්. ඒ සැඩල් කුලෙන් තමයි මන්තර ජීවම් කරන්නේ. ඒ කාගාවට නෑ මේ මන්තර. අපේ තාත්තලා මුත්තලා සීයලා කෙරෙකිටලා තමයි දීලා තියෙන්නේ. ඔව්. ඒ බන්දන කාගාවට නෑ. මල්ලක උතරයි තියෙන්නේ. ඔබතුමා ගාව විතරයි. මොමගව නෑ මහත්තයා. ඔව්. මෙතුමාටම සුවිශේෂී වූ සැඩල් කුලේ, එහෙම නැත්නම් නීච කුලබන්දනින් ඒ වගේ කටයුතු රාජකාරී මේ গুপ্ত විද්‍යාව මුල් කරගෙන මෙතුමා සිදු කරනවායි කියලා තමයි එතුමා අපිට විස්තර කරලා දෙන්නේ. එතනින් යහට ගත්තන් පස්සේ පොදුවේ ගත්තම මෙතන දැන් අපි ගත්තොත් එහෙම සමාජයේ හතොපි පෙන්නා වගේ මේ গুপ্ত විද්‍යාවත් එක්ක වැඩ කටයුතු කරන කට්ටිය එනවා. එතකොට ගොඩාක් කට්ටිය නම ගොඩක් කට්ටිය ගොඩක් කට්ටිය. එතකොට ඒ කට්ටියට මොනවද කියන්න තියෙන්නේ? ඔබතුමා ප්‍රවීණෙක් හැටියට, වැඩිහිටියෙක් හැටියට මේ අලුතෙන් එන ගුරුනාන්සලාට, මෑණිවරුන්ට ඔබතුමාට මොකද්ද දෙන්න තියෙන පණිවිඩය? මේ මහත්තයා දැන් තව කෙනෙක් කරන වැඩ මට අදාළ නැහැ. ඔව්. තව මෑණි කෙනෙක් කරන වැඩක් මට අදාළ නැහැ. මගේ වැඩේ මම කරන්නේ නැහැ මහත්තයා. තව කෙනෙක් දියාවිලු මම වැඩේ කරන්න හම්බෙන්නේ නැහැනේ මහත්තයා. ඒක ඒ පස්සේ තමයි දැකලන්න වෙන්නේ. මිනිස්සුන්ගේ වැඩ වැඩක් නෑ, මගේ දේ තමයි මම කරන්නේ මහත්තයා. ඔබතුමාට ඒගොල්ලන්ට මුකුත් කියන්න දෙයක් නෑ. වැඩක් නෑ මහත්තයා. අනුන්ගේ දේවල් හොයන්න මොකටද? තමන්ගේ දේ කරගත්තා නම් ඇති මහත්තයා. තමන් තමන්ගේ වැඩේ කරගෙන පාර වැඩේ කරගෙන යන්න. ඔව්. අපි මේ සාකච්ඡාව කරන්නේ මං කීපව තවක් මතක් කරලා අවුරුදු 150කට වඩා පැරණි පෞරාණික මහා කාලි දේවාලයේ ඉන්න අද්දකින් බහුල කරුණාරත්න ගුරු පියාණන් එක තමයි. මෙතනින් එහාට මම අහන්න යන්නේ අපේ ඉදිරි අනාගතය ගැන. ඉස්සරහට අපිට මොන වගේ දේවල් වලට මුහුණ පාන්න වෙයිද? මොන වගේ වෙයිද ඉස්සරහ? මහත්තයා දැන් මේ ඉස්සරහට ඇසල පෝයනවනේ. ඔව්. ඒ පෝය අතර ඇසල පෝය පහුණන් පස්සේ සාමාන්‍යයෙන් පෙබල, ඔව්, දවස්ටියක් තියෙනවා. පෙබල දවස්ටියක් තියෙනවා. ඒ දවස්ටියේ තමයි වැඩ ගැතු ගොඩක් කරන්න පුළුවන් මහත්තයා. ඔව්. එතකොට මේ ප්‍රබල දවස් කිහිපය ඇතුළත
ඔබතුමා කියන ඇසල පොහෙන් පස්සේ එන ප්‍රබල දවස් ටිකක් ඇතුළත වැඩ කටයුතු බොහොමයක් කරන්න පුළුවන් වෙනවා. මොන වගේ වැඩවලද දේව සුබ? ඒක ඉතින් මට මෙහෙමයි, සාමාන්‍ය ලග්න තියෙන්නේ. ඔව්. ඒ ලග්නවල බලපානවා. කන්‍යා, තුලා, මිතුන ඒ වගේ ලග්න තියෙනවා. ඒ ලග්නවලට සාමාන්‍යයෙන් බලපෑමක් තියෙනවා. බලපෑමක් තියෙනවා මහත්තයා. ඒතර අනිත් ලග්නවලට අසුබ බලපෑමද? ඒක අසුබයි මහත්තයා. අනිත් ලග්නවලට අසුබයි. ඒතර ඒක සුබ කරගන්න මොන හරි පිළියමක් ඔබතුමා කියනවා? ඒක මම කිව්වේ මහත්තයා, බලකටු අන්තර දාන්න තියෙනවා, දෙහි කපන්න තියෙනවා, නූල් පල් දාන්න තියෙනවා, බලකටු තෙල් වර්ග තියෙනවා, ඒ වගේ මං ගාව තියෙනවනේ. ඔබතුමාව සම්බන්ධ කරගෙන ඒ දේවල් ටික දැනගන්න. මම ඒ දේවල් ටිකට මුගෙලා දෙනවා. ඔව්. අපි මේ අවස්ථාවේ මේ ස්ථානියට එනකොට අපිට දැවැන්ත පුවරුවක මෙතුමා කරන දේවල් ටික ඉතාමත් සංක්ෂිප්තව සටහන් වෙනවා දකින්න තියෙනවා. ඔබටත් දකින්න පුළුවන් පසුබිමේ යම් කිසි කොටසක් ඒ සම්බන්ධයෙන් දිස් වෙනවා. අපි කෙටියෙන් සාරාංශගත කරමු මොන වගේ වැඩද ඔබතුමා කරන්න කියලා මේ දැනුම් පූර්වයේ තියෙන ආකාරයට. මහත්තයා මම මේකනේ මම කිව්වේ සැඩල් කුලේ නීතිගරු බන්ධනේ මම හැම දෙයක්ම කරනවා. ඔව්. සාත්‍ර බලනවා, කොඩි වෙන තියෙන කපලා දෙනවා, වසීගුරුක සෙනික වසීගුරුකන් 12ක් කරනවා මම. ඔව්. ඒතර දරුවන්ට දරුපල නැතිව ඒව කරන හැම දෙයක්ම මම කරනවා. එකක් කියලා නැහැ. එකක් කියලා නැහැ. මේ මුත්තු විද්‍යාව ඇතුලේ හැම දෙයක්ම මම කරනවා. පරා දේවාලයක් මේක. අවුරුදු 150ක් පරි දේවාලයක්නේ. කාලි මහා දේවාලයක්. මේ දේවාලය හැම මම හැම දෙයක්ම කරනවා. හැම දෙයක්ම කරනවා. 150කට වඩා පැරණි පෞරාණික මහා කාලි දේවාලය තුල ඉඳන් තමයි කරුණාරත්න ගුරුන්නාන්සේ අද අපිට සමුක වුණේ. වැඩසටහන නිමා කරන්නටයි මේ බලාපොරොත්තුව. ඉතාමත් සුවිශාල වූ දැනුම් සම්භාරයක් තියෙන කෙනෙක්. ඔබට මේ වැඩසටහන පුරාවටම විනාඩි 20ක් තුල ඉතාමත් වටිනා කියන තොරතුරු සම්පාදනය කළා. වගකීම තියෙන්නේ ඔබේ අතේ. ඔබට පුළුවන් මේවා ඇත්තද නැත්තද කියලා උරගා බලන්න, ඔබට පුළුවන් ඇත්තද නැත්තද කියලා විමර්ශනය කරන්න. මේ සියලු කරුණු කාරණා ඔබ වෙත ගෙනීම තමයි අපගේ රාජකාරිය වෙන්නේ. එතනින් එහාට ගියාට පස්සේ මෙතුමාගේ වටිනා කාලයට ස්තුතිවන්ත වෙමින් අපි ඔබතුමාට සමුදෙනවා. ආයිබෝන් කියලා. ආයිබෝන් මහත්තයා. රැඳී සිටින විශ්වකර්ම YouTube නාලිකාවත් එක්ක ඉදිරි අනාගතයේදීත් මෙවැනි වූ වැඩසටහන් ඔබ වෙත ගෙනෙන්නට අපි සූදානම්ින් සිටිනවා. එහෙනම් අදට ගිහිල්ලා එන්නම්. සුබ දවසක්.